ආයුබෝවන් දරුවනි. හොඳයි. අද අපි පාඩම යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ විදුලි රසායනය සම්බන්ධයෙන්මයි. ඒ විදුලි රසායනය තව දිගුවක් හැටියට අපි විදුලි රසායනික කෝෂ පිළිබඳව අධ්‍යයනය කරන්නයි අද බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා මා ගිය වර පාඩමේදී ඔබට සඳහන් කරා ඉලෙක්ට්‍රෝඩ සකස් කරන ආකාරය, ඉලෙක්ට්‍රෝඩ විභවය, ඉලෙක්ට්‍රෝඩ දෙකක් එකිනෙක සම්බන්ධ කර කෝෂයක් සකස් කරගන්න ආකාරය පිළිබඳව මා ගිය සතියේ ඔබ සමග සාකච්ඡා කරා. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා විදුලි රසායනික කෝෂවල විදුලි ගාමක බලය කෙරෙහි බලපාන සාධක, ඒ වගේම විදුලි රසායනික කෝෂ ලියා දැක්වීම, ඒවායේ විදුලි ගාමක බලය ගණනය කිරීම ආදී වශයෙන් විෂය කරුණු රාශියක් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දරුවනේ, ප්‍රකට විදුලි රසායනික කෝෂයක් වන ඩැනියල් කෝෂය පදනම් කරගෙන තමයි අප අද දවසේ මේ පාඩමේ විෂය කරුණු ඔබට විස්තර කරන්න උත්සාහ කරන්නේ. ඔබ දන්නවා ඩැනියල් කෝෂය. ඩැනියල් කෝෂයක් කියන්නේ කොප ධන දෙක අයන ද්‍රාවණයක් තුලට කොප ඉලෙක්ට්‍රෝඩයක්ද, සිංක් ධන දෙක ද්‍රාවණයක් තුලට සිංක් ඉලෙක්ට්‍රෝනයක්ද දමා මේ දෙක ලවණ සේතුවකින් සම්බන්ධ කරොත් අපිට ලබා ගන්නට පුළුවන් ඩැනියල් කෝෂයක්. ප්‍රායෝගික වශයෙන් ඩැනියල් කෝෂයක් සකස් වෙලා තිබෙන ආකාරය මා ඔබට දැන් විස්තර කරන්නම්. ප්‍රායෝගික වශයෙන් ඩැනියල් කෝෂයක් සකස් කිරීම සඳහා මෙන්න මෙවැනි තඹ වලින් සකස් කරපු භාජනයක් තිබෙනවා. තඹ භාජනයක්. මේක තමයි කොප ඉලෙක්ට්‍රෝඩය තැනීමට මේක තමයි පාවිච්චි කරන්නේ. මේ කොප ඉලෙක්ට්‍රෝඩය තැනීම සඳහා පාවිච්චි කරන්නේ මේ තඹ බඳුන. මේ තඹ බඳුන තුල ගිල්වනු ලබනවා මෙන්න මෙවැනි මේ පිගන් ගඩොල් වලින් හදපු භාජනයක්. මේකට අපි කියන්නේ සවිවර හිදකයක් කියලා. එතකොට මේ සවිවර හිදකය තුලින් මෙය තුලින් අයන වලට ගමන් කරන්න පුළුවන්. දැන් මේ තිබෙන්නේ තඹ බඳුන, මේ තිබෙන්නේ සවිවර හිදකය. මං තරමක් කුඩා එකක් පෙන්වන්නම් මෙයින්. මේ තියෙන්නේ එවැනිම කුඩා ඩැනියල් කෝෂයක් සකස් කර ගැනීමට අවශ්‍ය තඹ බඳුනක්. මේ තිබෙන්නේ තඹ භාජනයේ, මේ තිබෙන්නේ ඒ තඹ භාජනයේ මේ තඹ, එතකොට මේක ඉලෙක්ට්‍රෝඩේ මේ විද්‍යුත් සම්බන්ධතාව ඇති කිරීමට සකස් කරලා තිබෙන ස්ථානය. මේ තිබෙන්නේ සවිවර හිදකය. මේ තුලට මෙන්න මේ සින්ක් කූර ගිල්වන්න පුළුවන්. එතකොට අපිට මෙතන සකස් කරගන්න පුළුවන් සින්ක් ඉලෙක්ට්‍රෝඩයක්. දැන් මේ භාජනයට සින්ක් ධන දෙක අයන ද්‍රාවණයක් දාලා මේ සින්ක් කූර ගිල්ලුවාම ඔබට ලැබෙනවා මොකද්ද? සින්ක් ඉලෙක්ට්‍රෝඩයක් ලැබෙනවා. එතකොට මේ භාජනයට කොප සල්ෆේට් ද්‍රාවණයක්, කොප ධන දෙක අයන ද්‍රාවණයක් මේ භාජනයට දැම්මහම අපිට ලැබෙනවා කොප ඉලෙක්ට්‍රෝඩයක්. අපි දැන් බලමු මේ ද්‍රාවණ දෙක මේකට පුරවන්න. මේ තිබෙන්නේ කොප සල්ෆේට් ද්‍රාවණය. මේ කොප සල්ෆේට් ද්‍රාවණයෙන් මම මේ තහඩුව මේ තඹ බඳුනට කොප සල්ෆේට් ද්‍රාවණය මෙම ප්‍රමාණයක් දාගන්න. මේ විදිහට. ඊට පස්සේ සින්ක් සල්ෆේට් ද්‍රාවණය. මේ තිබෙන්නේ සින්ක් සල්ෆේට් ද්‍රාවණය. මේකෙන් සින්ක් ධන දෙක අයන. මේ සින්ක් සල්ෆේට් ද්‍රාවණය මේ සවිවර හිදකයට අපි පුරවා ගන්න. මෙන්න මේ ආකාරයට. සින්ක් සල්ෆේට් ද්‍රාවණය. ඊට පස්සේ මෙතිබෙන්නේ සින්කූර. මේ සින්කූර එකට ගිල්ලුවාම දැන් අපිට ලැබිලා තිබෙනවා සින්ක් ඉලෙක්ට්‍රෝඩයක්. මේ බඳුන සවිවර හිදකයක්. මේ භාජනය හරහා මේ ඇතුලේ තිබෙන සින්ක් ධන දෙක අයනවලට මේ හිදකය හරහා එහා මෙහා ගමන් කරන්න පුළුවන්. දැන් මේ සවිවර හිදකය
නැත්නම් මේ ඇත්තටම සින් කිලෙක්ට්‍රෝඩය මේ තියෙන්නේ මා කලින් සකස් කරගත්ත කොපර් ඉලෙක්ට්‍රෝඩය. මේ කොපර් ඉලෙක්ට්‍රෝඩය තුලට මේ ද්‍රාවණය තුලට මේ සයිවර හිදකේ ගිල්වා ගත්තාම අපිට ලැබෙනවා අපි ප්‍රකට ඩැනියෙල් කෝසය. එතකොට දැන් මේ ඩැනියෙල් කෝසයේ මේ තිබෙන්නේ එතකොට කොපර් ඉලෙක්ට්‍රෝඩය, මේ තිබෙන්නේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය, මේ තිබෙන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය, මේ තිබෙන්නේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය. දැන් අපිට පුළුවන් මේ අග්‍ර දෙක අතර විද්‍යුත් විභවයක් තිබෙන බව පෙන්වන්න. මේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය සහ මේ කොපර් ඉලෙක්ට්‍රෝඩය. ඔබ දන්නවා සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩය සකස් කරන්න නම් අපි පාවිච්චි කරන්න ඕන සින්ක් ධන දෙකායන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල එකක් වෙන ද්‍රාවණයක් අවශ්‍යයි. සම්මත කොපර් ඉලෙක්ට්‍රෝඩය සකස් කරගන්න නම් අපි දමන්නට ඕනේ Cu ධන දෙකායන නැත්නම් කොපර් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල එකක් වෙන්න ඕන. එතකොට මම මේ ඩැනියෙල් කෝෂය පිළියෙල කරලා තිබෙන්නේ මේ කොපර් සල්පේට් ද්‍රාවණය මේ කොපර් බඳුනට දාලා තිබෙන ඝන ඩෙසිමීටරයට මවුල එකක් නම් මේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය තැනීම සඳහා මා භාවිතා කර තිබෙන සින්ක් ධන දෙකායන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල එකක් නම් මේ සකස් කර තිබෙන්නේ සම්මත ඩැනියෙල් කෝෂයක්. එතකොට සම්මත ඩැනියෙල් කෝෂයක් මේ පිළියෙල කරලා තිබේ. මා භාවිච්චි කරේ සම්මත ඩැනියෙල් කෝෂයක් සෑදීමට අවශ්‍ය තත්ත්ව තමයි භාවිච්චි කරේ. ඔබ දන්නවා මා ගියවර පාඩමින් සඳහන් කරා සම්මත ඩැනියෙල් කෝෂයේ විද්‍යුත්ගාමක බලය වෝල්ට් 1.1 වෙන්නට ඕන කියලා. අපි බලමු මේ විද්‍යුත්ගාමක බලය අපි අපේක්ෂිත අගයට එනවාද කියලා. බලන්න සවි කරන්න බලන්න. මෙතෙන්ට මේ අග්‍රේ මෙතෙන්ට සවි කරන්න. දැන් බලන්න කොච්චරද කියලා විද්‍යුත්ජාමක බලය. බලන්න මේකේ පේනවා අපිට විද්‍යුත්ජාමක බලය මේ ආකාරයට ඔය පේනවා. ප්‍රතිරෝධයත් සැලකලා බලුවම සාමාන්‍යයෙන් වෝල්ට් 1ක විතර විද්‍යුත්ජාමක බලයක් තිබෙනවා. සම්මත තත්වයේ නම් 1.1 වෙන්න ඕන. අපි දන්නා මේ ප්‍රතිරෝධය සහ වෙනකුත් අනෙකුත් සාධක නිසා මේ අපේක්ෂිත අගයම අපිට නොලැබී යන්නට පුළුවන්. හොඳයි. දැන් ඔබ මේ දැක්කේ ඩැනියෙල් කෝෂය. දැන් දන්නවා අපි ඩැනියෙල් කෝෂය පිළියෙල කරගන්න ආකාරය. කොහොමද ඩැනියෙල් කෝෂය පිළියෙල කරගන්නේ? කොපර් භාජනයකට කොපර් සල්ෆේට් ද්‍රාවණයක් දානවා. එය තුල ගිල්වා තිබෙනවා සවිවර හිදකයක්. ඊට අපි කොපර් සින්ක් සල්ෆේට් ද්‍රාවණයක් එකතු කරලා එහි ගිල්වනවා සින්ක් ඉලෙක්ට්‍රෝඩයක්. එතකොට ලැබෙන සැකත්ම සමයි සම්මත ඩැනියෙල් කෝෂය කියලා කියන්නේ. මේ ඩැනියෙල් කෝෂය මෙන්න මේ විදිහට අපිට පුළුවනි රූප සටහනකින් ඔබට දක්වන්න. මේ තිබෙන්නේ සම්මත ඩැනියෙල් කෝෂය. බලන්න අඳගන්න බලන්න මේ රූප සටහන මේ තියෙන්නේ. මේ බලන්න මේ තියෙන්නේ අපි අර කියපු සවිවර හිදකේ මේ තිබෙන්නේ. තියෙන සවිවර හිදකේ එහි ගිල්වා තිබෙනවා සින්කූරක්. මේ තිබෙන්නේ සවිවර බඳුන. ඔබට මතක ඇති සවිවර බඳුන. එහි දමා තිබෙනවා ජලීය සින්ක් සල්පේට් ද්‍රාවණයක්. එතකොට මේ තිබෙන්නේ පිටදීම තිබෙන්නේ කොපර් බඳුන. එතකොට කොපර් භාජනයක් තුල කොපර් සල්පේට් ද්‍රාවණයක් දාලා කොපර් කූරක් මෙහි දා තිබෙනවා. මේ රූපසරණ නිරූපණය කරන ආකාරය. මේ තිබෙන්නේ සයිවර බඳුන තුන ගිල්වන ලද සින් කූරක්. මේ තිබෙන්නේ ඩැනියෙල් කෝෂයක දල රූප සටහනක්. හොඳයි. මේ ඩැනියෙල් කෝෂයක් අපි කොහොමද නිරූපණය කරන්නේ? ඔබට පුළුවන් වෙන්නට ඕන කිසියම් කෝෂයක කෝෂ සටහනක් ලියා දක්වන්න. අපි ඒකට කියනවා කෝෂ සටහන කියලා. මේ සම්මත ඩැනියෙල් කෝෂයේ කෝෂ සටහන මෙන්න මේ ආකාරයේ වෙන්න ඕන. දැන් ඔබට තිරේ දිස් වෙනවා ඒ සම්මත ඩැනියෙල් කෝෂයේ කෝෂ සටහන ලියන ආකාරය. දැන් බලන්න ඔබ ලියන්න බලන්නේ කෝෂ සටහන මෙති වෙන්නේ. දැන් ඔබට තිරේ දැర్శණේ වෙනවා. ලියා ගන්න බලන්නේ කෝෂ සටහන. කෝෂ සටහන ලියා ගන්න. බලන්න සින්ක් ලියන්න බලන්න. මෙහි තිබෙනවා සිරස් තනි ඉරක් තිබෙනවා. මේ බලන්න මේ තිබෙන සින්ක් ඝන අවස්ථාවේ පවතින සින්ක්
මෙතිවෙන්නේ සින් ධන දෙක ද්‍රාවණේ මෙන්න මෙතන ධන දෙක ලකුණක් සඳහන් කරගන්නට ඕනා. මෙතන සින් ධන දෙක ඝන ඩෙසිමීටරම අවුල එකක්. මෙතන තිබෙනවා ඇලි දෙකක් තිබෙනවා එක ළඟ. ඊළඟට මෙතන තිබෙනවා Cu ධන දෙක අයන ද්‍රාවණය. ඊට පස්සේ මෙතන තියෙනවා තනි ඉරක්. එතකොට මේ යටින් සඳහන් කරලා තිබෙන්නේ මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය. බලන්න මේ කෝෂ සටහනේ සිරස් සාමාන්‍ය සිරස් ඉරි වලින් නිරූපණය කරන්නේ කුමක්ද? සාමාන්‍ය සිරස් ඉරි මගින් නිරූපණය කරන්නේ කුමක්ද? සාමාන්‍ය සිරස් ඉරි මගින් නිරූපණය කරන්නේ දරුවනේ ඉලෙක්ට්‍රෝඩේ ඝනය සහ ද්‍රාවණය අතර මායිම තමයි නිරූපණය වෙන්නේ. ඒක සඳහන් කරගන්න පුළුවන්. බලන්න ඊළඟට තිබෙනවා ද්විත්ව ඉරි සිරස් ද්විත්ව ඉරි තිබෙනවා. ඒ සිරස් ද්විත්ව ඉරි නිරූපණය කරන්නේ සවිවර හිදකය. ඔව් සවිවර හිදකය ඔබට මතක ඇති අපි ගියවර පාඩමින් සඳහන් කරා සවිවර හිදකයක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ලවණ සේතුවක් ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර සම්බන්ධතාවය ඇති කර ගැනීමට පාවිච්චි කරන්න පුළුවන් ලවණ සේතුවක් ඔබ ලවණ සේතුවක් භාවිතා කරා නම් ඒ ලවණ සේතුව නිරූපණය කරන්නේ සිරස් ද්විත්ව ඉරක් මගින්. එතකොට ඔය සවිවර හිදකය එහෙම නැත්නම් ලවණ සේතුවේ අප දන්නවා අරමුණ ඒ ඉලෙක්ට්‍රෝඩ දෙක අතර අයන සංචරණයට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සකස් කිරීම තමයි ඉන් අවශ්‍යතාවය වන්නේ. ඒ සිදු කරනු ලබන්නේ ඒ සවිවර හිදකය ඉලෙක්ට්‍රෝඩ දෙකෙහි ද්‍රාවණ අතර අයන සංචරණයට අවස්ථාව සලස්වා දීම. ඉතින් ඔබ දන්නවා ඊළඟට ඔබට මතක ඇති මේ සම්මත ඩැනියල් කෝෂයේ විභවය. එම් සම්මත ඩැනියල් කෝෂයේ විභවය වෝල්ට් 1.1. දැන් බලන්න ධන 1.1. දැන් මේ විද්‍යුත් රසායනික කෝෂයක විභවය කියනකොට ලකුණක් තිබෙනවා ඒ වගේම අගයක් තිබෙනවා. ධන 1.1. මේ ලකුණේ සහ අගෙහි අදහසක් තිබෙනවා. බලන්න කුමක්ද කියලා. අගයෙන් කියවෙන්නේ දරුවනේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය. ඒ කියන්නේ 1.1 වෝල්ට් කියන එකෙන් අදහස් වෙන්නේ ඒ කෝෂයේ විද්‍යුත්ගාමක බලය. ඊළඟට බලන්න සලකුණෙන් කුමක්ද කියවෙන්නේ කියලා. සලකුණෙන් කියවෙන්නේ දකුණත ඉලෙක්ට්‍රෝඩයේ ද්‍රවීයතාවය. දකුණත ඉලෙක්ට්‍රෝඩයේ ද්‍රවීයතාවය. දැන් ඒ කියන්නේ දැන් අපි ඔබට මතක ඇති අපි ඔය කෝස් සටහන් ලිව්වේ මෙන්න මේ ආකාරයට. ඔබගේ වම් අත පැත්තේ ලියා තිබෙන්නේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය. දකුණ අත පැත්තේ ලියා තිබෙන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය. දැන් මින් කියවෙන්නේ මේ තිබෙන්නේ අගය. මේ තිබෙන්නේ දකුණත ඉලෙක්ට්‍රෝඩයේ ද්‍රවීයතාවය. ඒ කියන්නේ මේ දකුණත ඉලෙක්ට්‍රෝඩය. ඒ කියන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය ධනාග්‍රය ලෙස තමයි ක්‍රියා කරන්නේ. කොපර් ඉලෙක්ට්‍රෝඩය ධනාග්‍රය ලෙස තමයි ක්‍රියා කරන්නේ. එතකොට කෝෂයක විද්‍යුත්ගාමක බලය සලකුණෙන් කියවෙනවා දකුණත ඉලෙක්ට්‍රෝඩයේ ද්‍රවීය බව. ඊළඟට අගයෙන් කියවෙනවා එහි විද්‍යුත්ගාමක බලය. ඊළඟට බලමු දැන් විද්‍යුත් රසායනික කෝෂයක විද්‍යුත්ගාමක බලය ගණනය කිරීම සඳහා තිබෙනවා සමීකරණයක්. ඔබ ඒ දැන සිටිය යුතුයි. බලන්න විද්‍යුත්ගාමක බලය සෙවීම සඳහා තිබෙනවා සමීකරණයක්. මේ තිබෙන්නේ මේ කෝෂයක විද්‍යුත්ගාමක බලය අපි එකට ඊ සම්මත සෙල් ඒ සමාන වෙනවා රයිට් හෑන්ඩ් සයිඩ් එකේ තිබෙන ඉලෙක්ට්‍රෝඩේ විද්‍යුත්ගාමක බලය ඊ සම්මත RHS වලින් අඩු කරන්නට ඕනා ඊ සම්මත LHS. ඒ කියන්නේ ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් එකේ තිබෙන ඉලෙක්ට්‍රෝඩේ විද්‍යුත්ගාමක බලය. ඒ කියන්නේ කිසියම් කෝෂයක විද්‍යුත්ගාමක බලය සමාන වෙනවා ඊ සම්මත RHS අඩු කරන්න ඕන ඊ සම්මත LHS විදිහට. එහෙම නැත්නම් මෙන්න මේ ආකාරයටත් ඕක පුළුවන් අපිට ප්‍රකාශ කරන්න සඳහන් කරගන්න පුළුවන් ඊ සම්මත සෙල් සමානයි සම්මත කැතෝඩේ ඉලෙක්ට්‍රෝඩ විභවයෙන් අඩු කරන්න සම්මත ඇනෝඩේ ඉලෙක්ට්‍රෝඩ විභවය. එතකොට ඔබට ඒ ආකාරයට පුළුවනි කිසියම් කෝෂයක් සඳහා වන විද්‍යුත්ගාමක බලය ගණනය කරන්න. ඊළඟට දරුවනේ ඔබට මතක ඇති මම නැවත ඔබට පෙන්වන්නම් අපි සම්මත ඩැනියල් කෝෂය ලිව්වේ මෙන්න මේ ආකාරයට. සම්මත ඩැනියල් කෝෂය අපි ලිව්වේ මෙන්න මේ ආකාරයට.
දැන් මේ කෝෂයේ ලියා තිබෙන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය මාගේ දකුණු අත පැත්තට එන ආකාරයට. එතකොට වම් අත පැත්තේ තිබෙන්නේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය. ඔබට කැමති නම් මේ ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝඩ දෙක මාරු කරලා වුණත් ලියන්නට පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝඩ දෙක මාරු කරලා ලියන්නට පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයට බලන්න, මෙන්න මේ විදිහට ඕනනම් ඔබට ඒ කෝෂේ ලියා ගන්න පුළුවන්. දැන් බලන්න ඔය ලියලා තිබෙන්නේ. දැන් බලන්න එහි දකුණු අත පැත්තේ තිබෙන්නේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය. වම් අත පැත්තේ තිබෙන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය. දැන් බලන්න ඕකේ විද්‍යුත් ගාමක බලය ගණනය කරන්න. හොයන්න බලන්න E සම්මත සෙල් සමානයි E සම්මත RHS වලින් අඩු කරන්න බලන්න LHS. දැන් බලන්න විද්‍යුත් ගාමක බලය ඔබට කීයද ලැබෙන්නේ කියලා. බලන්න කීයද ලැබෙන්නේ කියලා. ඔබට කලින් අපි මතකයි ලැබුණේ ධන 1.1යි. දැන් බලන්න ඔය සින්ක් ඉලෙක්ට්‍රෝඩේ විභවයේ තියෙනවා ඍණ 0.76 වෝල්ට් ආදේශ කරන්නේ එක. ඊළඟට කොපර් ඉලෙක්ට්‍රෝඩේ විභවයේ දීලා තියෙනවා ධන 0.34යි. එතකොට දැන් අපේ දකුණු අත පැත්තේ තිබෙන්නේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය. දකුණු අත පැත්තේ තිබෙන්නේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය. එතකොට බලන්න E සම්මත සෙල් සමානයි E සම්මත RHS අඩු කරන්න E සම්මත LHS. දැන් බලන්න මේක සමාන වෙනවා ඍණ 0.76 වෝල්ට් අඩු කරන්න ධන 0.34 වෝල්ට්. දැන් බලන්න අගය ඍණ 1.1 වෝල්ට්. දැන් අගය සමානයි 1.1 විභවයේ අගය. එතකොට ඍණ ලකුණෙන් කියවෙන්නේ කුමක්ද? දකුණත ඉලෙක්ට්‍රෝඩේ ද්‍රවීයතාවය. දැන් අපි ඉලෙක්ට්‍රෝඩ දෙක ලියන දිශාව වෙනස් වුණයි කියලා එහි ද්‍රවීයතාවය වෙනස් වෙන්න බෑනේ. කොයි විදිහට අපි ලිව්වත් අපිට ලැබෙන්න ඕනේ කොපර් ඉලෙක්ට්‍රෝඩය ඍණාග්‍රය ලෙස ලැබෙන්නට ඕනේ. හොඳයි අපි බලමු ඊළඟට අපි බලමු සාමාන්‍යයෙන් කෝස් සටහනක් ලියන්නේ කොහොමද කියලා. අපි ඊළඟට බලමු. දැන් ඔබ දන්නවා කෝස් සටහනක් ලියන්න පුළුවන් විද්‍යුත් ගාමක බලය සඳහා ඍණාගයක් ලැබෙන්න ලියන්නත් පුළුවන් ධනාගයක් ලැබෙන්න ලියන්නත් පුළුවන්. නමුත් බොහෝ විට සම්මතයක් හැටියට අපි ලියන්නේ විද්‍යුත් ගාමක බලය සඳහා ලකුණ සඳහා ධන අගයක් ලැබෙන විදියට තමයි කෝෂ සටහනක් ලියන්නේ. ඒ කියන්නේ සම්මත ඩැනියෙල් කෝෂයේ ඔබ ලියා දැක්විය යුත්තේ මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට තමයි ඔබ ලියා දැක්විය යුත්තේ. ඉතින් අපි බලමු ඊළඟට මෙන්න මේ ආකාරයට කොපර් ඉලෙක්ට්‍රෝඩේ සිදුවෙන්නේ කුමක්ද කියලා. සම්මත ඩැනියෙල් කෝෂයේ කොපර් ඉලෙක්ට්‍රෝඩේ සිදුවෙන්නේ කුමක්ද කියලා අපි බලමු. කොපර් ඉලෙක්ට්‍රෝඩේදී ළමයි ඔක්සිහරණයක් තමයි සිදුවෙන්නේ. එතකොට කොපර් ඉලෙක්ට්‍රෝඩේ ඔක්සිහරණය වෙනවා. ඒ කියන්නේ Cu ධන දෙක අයන Cu පරමාණු බවට පත් වෙමින් කොපර් කූර මත එහෙම නැත්නම් කොපර් තහඩුව මත දැන් අපි පාවිච්චි කරන ඩැනියෙල් කෝෂේ නම් කොපර් භාජනයේ මත තැන්පත් වෙනවා. ඉතින් එතන සිදුවෙන්නේ ඔක්සිහරණයක්. ඔක්සිහරණයක් සිදුවෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන වැය වෙනවා. කොපර් ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝන වැය වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඔක්සිහරණයක් සිදු වෙනවා. ඉලෙක්ට්‍රෝන ඌණයි. ඇයි ඉලෙක්ට්‍රෝන වැය වෙනවා? ඒ නිසා කොපර් ඉලෙක්ට්‍රෝඩය ධනාරෝපිතයි. මම නැවතත් කිව්වොත් ඩැනියෙල් කෝෂයේදී කොපර් ඉලෙක්ට්‍රෝඩය මත සිදුවන්නේ කුමක්ද? ඔක්සිහරණයක්. Cu ධන දෙක අයන Cu පරමාණු බවට පත් වෙමින් තැන්පත් වෙනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන ඌණයි පද්ධතිය තුල. කොපර් තහඩුව තුල ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා. ඒ නිසා ධන ආරෝපිත වෙනවා. හොඳයි. දැන් මම සම්මත ඩැනියෙල් කෝෂයේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය මත සින්ක් ඉලෙක්ට්‍රෝඩය තුල සිදුවන්නේ කුමක්ද කියලා ඔබට කියන්න පුළුවන්. ඔව් සින්ක් ඉලෙක්ට්‍රෝඩේ ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒක ඍණ ආරෝපිතයි. ඔව්. අනිත් එක ඔක්සිකරණය වෙනවා කියන්නේ ඒක ඇනෝඩය. ඔව් ඒක ඇනෝඩය. ඔව් බොහොම හොඳයි. බලන්න සින්ක් ඉලෙක්ට්‍රෝඩේ ඔක්සිකරණයක් වෙන්නේ. සනහන් කරගන්න පුළුවන් සින්ක් ඉලෙක්ට්‍රෝඩේ ඔක්සිකරණයක් වෙන්නේ. ඒ නිසා ඉලෙක්ට්‍රෝන අතිරික්තයි. ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් ඇති වෙනවා. ඒ නිසා ඍණ ආරෝපිතයි. එතකොට සින්ක් ඉලෙක්ට්‍රෝඩය ඍණ ආරෝපිතයි ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් ඇති වෙන නිසා. ඊළඟට අපි බලමු
මේ කෝෂයේ විද්‍යුත් ගාමක බලය ගණනය කරන ආකාරය කැතෝඩ ප්‍රතික්‍රියාව අපි ඉස්සෙල්ල සලකලා බලමු. කැතෝඩ ප්‍රතික්‍රියාව බලන්න. කැතෝඩ ප්‍රතික්‍රියාව කොප්පර් ඉලෙක්ට්‍රෝඩේ ඔබට සඳහන් කරගන්න පුළුවන් Cu ධන දෙක අයන ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන කොප්පර් පරමාණු බවට පත් වෙමි තැම්පත් වෙනවා. ඊළඟට ඇනෝඩ ප්‍රතික්‍රියාව අපිට ලියන්න පුළුවන්. ඊළඟට බලන්න ඇනෝඩ ප්‍රතික්‍රියාව, ඒ කියන්නේ ඔක්සිකරණය වන අග්‍රේ ප්‍රතික්‍රියාව සිංක් ධන දෙක අයන ලබා ගනිමින් සිං ධන දෙක අයන සාදමින් ඔක්සිකරණය වෙනවා. ඉලෙක්ට්‍රෝන අතිරික්තය සිං තාඩු මත රඳවා ගන්නවා. එතකොට කැතෝඩ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධය, ඇනෝඩ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ අර්ධය. එතකොට අපිට මේ දෙක එකතු කරලා මේ සංයුක්තිය අපිට ගන්න පුළුවන් කෝෂ ප්‍රතික්‍රියාව ලෙස. මෙන්න මේ ආකාරයට බලන්න ඔබ ලියාගෙන තිබෙනවාද කියලා. කෝෂ ප්‍රතික්‍රියාව මේ ආකාරයට. ඊළඟට අපි බලන්න යන්නේ කෝෂ සටහනක් ලියන ආකාරය. දැන් අපි සලකල බැලුවා, බලමු කෝෂ සටහනක් ලියන ආකාරය. කෝෂ සටහනක් ලියන ආකාරය වගේම කෝෂයක විද්‍යුත් ගාමක බලය ගණනය කරගන්න ආකාරය අපි ඊළඟට සලකලා බලමු. අපි හිතමු සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයකින් සහ සම්මත මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයකින් සමන්විත වන කෝෂයක් ගැන සලකමු. සම්මත සිල්ව ඉලෙක්ට්‍රෝඩයක්, අපි දන්නවනේ සිල්ව ඉලෙක්ට්‍රෝඩයක් හදාගන්න පුළුවන් සම්මත Ag+ අයන ද්‍රාවණයක් තුළට. අපි සිල්ව කූරක් දැම්මාම සම්මත සිල්ව ඉලෙක්ට්‍රෝඩයක්. සම්මත මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයක් හදාගන්නත් පුළුවන් Mg ධන දෙක අයන ද්‍රාවණයක් සහ මැග්නීසියම් කූරක්. මේ දෙක සවිවර හිදකයකින් වෙන් කරාම, එහෙම නැත්නම් ලවණ සේතුවකින් සම්බන්ධ කරාම අපිට හම්බ වෙනවා සම්මත සිල්ව ඉලෙක්ට්‍රෝඩය සහ සම්මත මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයෙන් සමන්විත වෙන කෝෂය. දැන් අපි බලමු ඒ කෝෂය කොහොමද කෝෂ සටහන ලියන්නේ, කොහොමද එහි විද්‍යුත් ගාමක බලය ගණනය කරන්නේ කොහොමද කියලා. මේ ඔබට දැන් පේනවා සිල්ව ඉලෙක්ට්‍රෝඩේ විද්‍යුත් විභවය දීලා තිබෙනවා ඉලෙක්ට්‍රෝඩ විභවය. මැග්නීසියම් හි ඉලෙක්ට්‍රෝඩ විභවය දීලා තිබෙනවා. මෙතන මැග්නීසියම් ධන දෙක ලෙස නිවැරදි වෙන්න ඕන. මෙතන Mg ධන දෙක ආකාරයට, මේ ඍණ දෙක කියලා තියෙන වැරදීමක්, ඒක ඍණ ධන දෙක කරගන්න. එතකොට සිල්ව ඉලෙක්ට්‍රෝඩ විභවයේ ධන 0.8යි, මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩ විභවයේ ඍණ 2.37යි. දැන් බලමු මෙන්න කෝෂ සටහන ලියන ආකාරය. බලන්න ඔබ ලියන කෝෂ සටහනක බලන්න, කෝෂ සටහන ලියලා ඔබ බලන්න ගණනය කරන්න එහි විද්‍යුත් ගාමක බලය කීයද කියලා. විද්‍යුත් ගාමක බලය කීයද කියලා ගණනය කරන්න. විද්‍යුත් ගාමක බලය ගණනය කරන්න. ගණනය කරලා බලන්න ඉබට එන අගේ කීයද කියලා. බලන්න ඊ සම්මත සෙල් සමාන වෙන්න ඕන. ඊ සම්මත RHS අඩු කරන්න ඊ සම්මත LHS. දැන් අගයන් දෙක ඔබ දන්නවා. ධන 0.8යි. ඍණ 2.37යි. දැන් ඔබට ලැබෙන අගය ධන 3.17යි. හොඳයි. මම ඔබට කියන්න පුළුවන්ද, ඔබට කියන්න පුළුවන්ද සම්මත මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩය සහ සම්මත සිල්ව ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධ කරලා තනනු ලබන විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩය අඳුනාගන්නට පුළුවන්ද, ඇනෝඩය අඳුනාගන්නට පුළුවන්ද, ඒ සම්බන්ධව ඔබට කුමක්ද කියන්න පුළුවන්? කියන්න බලන්න මේක මේ මැග්නීසියම් වල විද්‍යුත් විභව ඍණ 2.37යි. ඒ හින්දා මේක මේ ඔක්සිකරණය වෙන්න ඕනේ. ඒ හින්දා ඒක ඇනෝඩ වෙන්න ඕනේ. ඒකට අනිත් එක මේ ඔක්සිහරණය වෙනවා. ඒ හින්දා සිල්ව කැතෝඩය. සිල්ව කැතෝඩය වෙන්න ඕනේ. ඔව්. බලන්න. කැතෝඩ ප්‍රතික්‍රියාව කැතෝඩයේ වෙන උන ඔක්සිහරණයක් නේ. ඒක ධන අග්‍රය. මේ සිදුවෙන් ලියන්න බලන්න ප්‍රතික්‍රියාව. ඒ සම්මත සිල්ව ඉලෙක්ට්‍රෝඩය සහ සම්මත මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයේ තනන විද්‍යුත් රසායනික කෝෂයක සිදුවෙන දේ. කැතෝඩ ප්‍රතික්‍රියාව ඔක්සිහරණය වෙන්න උන ධනාග්‍රය Ag+ ඒ ඉලෙක්ට්‍රෝන එකතු වෙලා සිල්ව පරමාණු බවට පත් වෙලා තැන්පත් වෙනවා. ඊළඟට ලියන්න ඉක්මනට ලියන්න ඇනෝඩ ප්‍රතික්‍රියාව. බලන්න ඔක්සිකරණයක් වෙන්න ඕනේ, ඒක ඍණාග්‍රය. මැග්නීසියම් Mg ධන දෙක අයන බවට පත් වෙමින් ඔක්සිකරණය වෙන්න පුළුවන්. දැන් ලියන්න පුළුවන් කෝෂ ප්‍රතික්‍රියාව ඔක්සිහරණාර්ධය ඔක්සිකරණාර්ධය එකතු කරාම. ඔබ දන්නවා ඔක්සිහරණාර්ධය එක ඉලෙක්ට්‍රෝන නිසාක දෙකෙන් ගුණ කරලා එකතු කරන්න ඕන. එතකොට අපිට ලැබෙනවා
කෝෂ ප්‍රතික්‍රියාව මෙන්න මේ ආකාරයට කෝෂ ප්‍රතික්‍රියාව ලැබෙනවා. බලන්න ඔබ නිවැරදිව කෝෂ ප්‍රතික්‍රියාව ලියා තිබෙනවාද කියලා. එතකොට ඊ සම්මතාගය ගණනය කරලා තිබුණා අපි කලින් ගණනය කරලා බැලුවා. ඒ සඳහා අපිට දාන්න පුළුවන් ධන 3.17. ඊළඟට අපි බලමු ඊළඟට අපි බලන්න යන්නේ දරුවනේ විද්‍යුත් රසායනික කෝෂයක විද්‍යුත් ගාමක බල කෙරෙහි බලපාන සාධක මොනවද කියලයි අපි ඊළඟට බලන්න යන්නේ. විද්‍යුත් රසායනික කෝෂයක විද්‍යුත් ගාමක බල කෙරෙහි බලපාන සාධක. මින් පළමුවෙනි එක තමයි ඉලෙක්ට්‍රෝඩවල ස්වභාවය. ඉලෙක්ට්‍රෝඩවල ස්වභාවය බලපානවා විද්‍යුත් රසායනික කෝෂයක විද්‍යුත් ගාමක බලය කිරීම. ඒක ඉතාම සරලයි. ඔබ දන්නවනේ සින්ක් ඉලෙක්ට්‍රෝඩයක් සහ කොපර් ඉලෙක්ට්‍රෝඩයක් ඇසුරෙන් තනන කෝෂයක විද්‍යුත් ගාමක බලය කිසිසේත්ම සමාන වන්නේ නැහැ. සින්ක් ඉලෙක්ට්‍රෝඩය සහ මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධ කර තනනු ලබන විද්‍යුත් රසායනික කෝෂයේ විභවය. ඒතර කුමක්ද වන්නේ ඉලෙක්ට්‍රෝඩය වෙනස් වන විට විද්‍යුත් ගාමක බලය වෙනස් වෙනවා. ඉලෙක්ට්‍රෝඩ දෙකේ ස්වභාවය. ඉලෙක්ට්‍රෝඩ එකිනෙක වෙනස් වෙන්න ඔබ දන්නවා ඉලෙක්ට්‍රෝඩ විභව වෙනස් වෙනවා. බලන්න මේ තියෙන්නේ සම්මත සින්කා කොපර් ඉලෙක්ට්‍රෝඩ වලින් සමන්විත කෝෂයක විද්‍යුත් ගාමක බලය ධන 1.1 වෝල්ට්. අපි දැන් කීප වතාවක් කිව්වා. ඔය ඩැනියෙල් කෝෂයෙන් සම්මත මැග්නීසියම් මා සිල්වර් ඉලෙක්ට්‍රෝඩ අපි දැන් කතා කරපු ඒකේ විද්‍යුත් ගාමක බලය ධන 3.18. මොකද්ද උනේ? ඉලෙක්ට්‍රෝඩ වෙනස් වෙනකොට මොකද වෙන්නේ? විද්‍යුත් ගාමක බලය වෙනස් වෙනවා. අපි ඊළඟට බලමු කුමක්ද ඊළඟ තවත් සාධකයක් මේ විද්‍යුත් ගාමක බලය කෙරෙහි බලපාන. ඊළඟ වැදගත්ම කාරණේ තමයි ළමයිනේ විද්‍යුත් විච්ඡේදයේ ස්වභාවය. ඒ කියන්නේ අපිට පුළුවන් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය ඔබට මතක ඇති. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය අපි තනාගන්නේ කොහොමද? ඒකට අවශ්‍යයි, අපි පසුගිය වරපාඩමේදී සාකච්ඡා කරා, ප්ලැටිනම් තහඩුවක් අවශ්‍යයි, H+ අයන ද්‍රාවණයක් අවශ්‍යයි, හයිඩ්‍රජන් වායුව අවශ්‍යයි. එතකොට H+ අයන ද්‍රාවණය සකස් කර ගැනීම සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් රසායනාගාරයේ තිබෙන විවිධ අම්ල පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි, මම හිතනවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කිරීම සඳහා මම පාවිච්චි කරනවා ඝන ඩෙසිමීටරයට මවුල එකක් වන නයිට්‍රික් අම්ල ද්‍රාවණය. ඒ වගේම ඝන ඩෙසිමීටරයට මවුල එකක් වන HCl ද්‍රාවණය. ඒ වගේම ඝන ඩෙසිමීටර මවුල 0.5ක් වන සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක්. මම දැන් ඔබෙන් අහන්නේ මේ ද්‍රාවණ තුන පාවිච්චි කරලා සකස් කරන ලද හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ තුනෙහි විභවය සමානද නැද්ද? ඒ සම්බන්ධව ඔබට කුමක්ද කියන්න පුළුවන්? විභවය සමාන නැහැ සර්. සබය සමාන නැහැ. ඒ කියන්නේ මේ ඒ අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරේ මවුල එකක් වුණා කියලා ඒකේ තියෙන H+ අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරේ මවුල එකක් කියලා කියන්න බෑ. ඔව්. ඒ වගේම මේ එතන තියෙන ද්‍රාවණ තුනේම H+ සාන්ද්‍රණ එකිනෙකට වෙනස්. ඔව්. ඒ තියෙන එක ද්‍රාවණයකවත් H+ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරේ මවුල එකක් වෙන්නේ නැහැ. ඒ මොකද ඒ අම්ලවල විඝටනයේ 100%ක් වෙන්නේ නැති හින්දා. ඔව්. බොහොම හොඳයි. අපි සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ පිළියෙල කරගන්න දරුවනේ පාවිච්චි කරන්න පුළුවන් ඝන ඩෙසිමීටර මවුල එකක් වන HCl ද්‍රාවණය. තවත් ළමෙක් පිළියෙල කරන්න පුළුවන් ඝන ඩෙසිමීටර මවුල එකක් වෙන නයිට්‍රික් අම්ල ද්‍රාවණයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. තවත් ළමෙක් පාවිච්චි කරලා තිබෙන්නේ සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක් ඝන ඩෙසිමීටර මවුල 0.5ක් වෙන. අපි දන්නවා H+ අයන දෙකක් ලැබෙනවා සල්ෆියුරික්. පූර්ණ විඝටනය වෙනවා කියලා තමයි මේ ළමයා විශ්වාස කරලා තියෙන්නේ. දැන් අපි හොඳටම දන්නවා මේ ද්‍රාවණ තුනේ දරුවනේ H+ අයන සාන්ද්‍රණ සමාන නැහැ. මේ ද්‍රාවණ තුනේ H+ අයන සාන්ද්‍රණ එකිනෙකට වෙනස්. ඔය HCl ද්‍රාවණේ සහ HNO3 ද්‍රාවණේ H+ අයන සාන්ද්‍රණ සමාන නැහැ. HCl සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල එකක් වුණත් H අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල එකක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඝන ඩෙසිමීටර මවුල එකක්මන H අයන ද්‍රාවණයක් ලබා ගන්න නම් HCl ද්‍රාවණය
සාන්ද්‍රණය ගණ්ඩේෂණ මවල 1.1 පාක් පමණ වෙන්නට ඕන. එතකොට අපි සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ සකස් කර ගැනීම සඳහා පාවිච්චි කරන විද්‍යුත් විච්ඡේදයේ ස්වභාවය වෙනස් වෙනකොට විභවය වෙනස් වෙනවා. ඒ වගේම බලන්න අපි සින්ක් ඉලෙක්ට්‍රෝඩේ පිළිවෙල කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. සින්ක් ඉලෙක්ට්‍රෝඩේ සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ද්‍රාවණ. බලන්න ලියන්න ඔබ. සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩේ පිළිවෙල කරන්න සින්ක් ධන දෙකායන ද්‍රාවණ අවශ්‍යයිනේ. මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් සින්ක් ධන දෙකායන ලබා ගන්න පුළුවන් ද්‍රාවණ ලියන්න. බලන්න මේ තියෙන ගණ්ඩේෂණ මවුල එකක් වන සින්ක් සල්පේට් ද්‍රාවණයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සින්ක් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සින්ක් නයිට්‍රේට් ද්‍රාවණයක් පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් ඔබ හොඳාකාරවම දන්නවා ඔය සින්ක් ධන දෙකායන ලබා ගන්න පාවිච්චි කරපු ඔය ද්‍රාවණ තුනේ සින්ක් ධන දෙකායන සාන්ද්‍රණ එකිනෙකට වෙනස්. ඒ නිසා කුමක්ද වෙන්නේ? මේ ද්‍රාවණ තුන පාවිච්චි කරලා පිළියෙල කරන සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩ වල විභව සමාන නැහැ. අපි සින්ක් ධන දෙකායන ලබා ගැනීමට භාවිතා කරන විද්‍යුත් විච්ඡේදයේ ස්වභාවය මත විභවය වෙනස් වෙනවා. අපි බලමු ඊළඟ කාරණය. විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය තමයි ඊළඟ වැදගත් කාරණේ. මේක අපි ටිකක් තරමක් විමසා බැලිය යුතුයි. විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය කොහොමද විද්‍යුත් ගාමක බලය කෙරෙහි බලපාන්නේ කියලා. අපි ඒකට අපි භාවිතා කරනවා. අපි ඉස්සෙල්ලම බලමු සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩය. මේ තිබෙන්නේ සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩය. සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයේදී සිදුවන්නේ සින්ක් ධන දෙකායන ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් සින්ක් පරමාණු බවට පත් වෙනවා. විද්‍යුත් ගාමක බලය දීලා තිබෙනවා -0.76 කියලා. මෙහි ලකුණ ප්‍රතිවර්ත විය යුතුයි. ප්‍රතිවර්ත ලකුණක් නෙමෙයි තියෙනවා. ඊතල එක් දිශාවකට තිබෙන ප්‍රතිවර්ත ලකුණක් දීලා ඔබ ලියාගන්න එක ප්‍රතිවර්ත ලකුණක් දාලා. දැන් බලන්න මේ අගේ දීලා තිබෙනවා ඊ සම්මතාගේ -0.76. ලියාගන්නකෝ -0.76. දැන් ඔබ දන්නවා ඔය ඉලෙක්ට්‍රෝඩය සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව ඍණ ආරෝපිතයි. ඒ කියන්නේ මේ සින්ක් ඉලෙක්ට්‍රෝඩයේදී වැඩි නැඹුරුතාවයක් තිබෙන්නේ සින්ක් ධන දෙකායන බවට පත්වෙමින් ද්‍රාවණගත වෙන්නේ. ඒ කියන්නේ සින්ක් ධන දෙකායන බවට පත්වීමේ වැඩි නැඹුරුතාවයක් තිබෙනවා. ඒක නිසා තමයි මීට ලැබී තිබෙන්නේ ඍණ ලකුණක් ලැබිලා තිබෙන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව. දැන් මේ ප්‍රතිවර්තයයි. දැන් ඔබට පුළුවනි පාවිච්චි කරන්න මෙහි විභවයට සින්ක් ධන දෙකායන සාන්ද්‍රණයේ බලපෑම විස්තර කරන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන් ඔබ සුපුරුදු සමතුලිතතාවයේදී ඔබ භාවිතා කරන ලී චැටලිය මූල ධර්මය. දැන් මේ ප්‍රතික්‍රියාව ප්‍රතිවර්තය ප්‍රතික්‍රියාව. දැන් ඔබ දන්නවා හොඳටම සින්ක් ධන දෙකායන සාන්ද්‍රණය වැඩි කරනකොට වෙන්න ඕනේ කුමක්ද? මේ ප්‍රතික්‍රියාව යන්න ඕනේ ඉදිරියට. එතකොට මොකද්ද වෙන්නේ? ප්‍රතික්‍රියාව ඉදිරියට යනවා. සින්ක් තහඩු මත තිබෙන ඉලෙක්ට්‍රෝන අතිරික්තය අඩු වෙනවා. එතකොට ඍණ විභවය අඩු වෙනවා. ඒ කියන්නේ විභවයේ ඍණ 0.76ට වඩා අඩු අගයක් ගන්නට ඕන. එතකොට සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ විභවය සින්ක් ධන දෙකායන සාන්ද්‍රණය වැඩි කරනකොට විභවය අඩු වෙන්නට ඕන. ඉතින් ඔබට දැන් තේරෙනවනේ සින්ක් ධන දෙකායන සාන්ද්‍රණය අඩු කරොත් කුමක්ද වෙන්නේ කියලා. සින්ක් ධන දෙකායන සාන්ද්‍රණය අඩු කරොත් ලී චැටලිය මූල ධර්මය අනුව මේ ප්‍රතික්‍රියාව පසුපසට නැඹුරු වෙන්නට ඕන. එතකොට සින්ක් ලෝහය ද්‍රාවණගත වෙමින් සින්ක් ධන දෙකායන බවට පත් වෙන්න ඕන. එතකොට කුමක්ද වන්නේ? සින්ක් තහඩුව මත ඉලෙක්ට්‍රෝන අතිරික්තය වැඩි වෙනවා. එතකොට ඍණ විභවය වැඩි වෙනවා. එතකොට සින්ක් ඉලෙක්ට්‍රෝඩේ විභවය ඍණ 0.76
හතයි හයට වඩා වැඩි අගයක් ගන්නට ඕන. ඒ කියන්නේ ඍණ 0.82ක් කියලා හිතමු. දැන් මම නැවතත් මතක් කරන්නම්. විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණයේ බලපෑම. සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ සැලකුවොත්. සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ සැලකුවොත් සින්ක් ධන දෙක අයන සාන්ද්‍රණය වැඩි කරන්න වැඩි කරන්න විභවය අඩු වෙනවා. ඊළඟට සින් දන දෙක අයන සාන්ද්‍රණය අඩු කරන්න කුමක්ද වෙන්නේ? විභවය වැඩි වෙනවා. මේදී වෙන්නේ සින් දන දෙක අයන සාන්ද්‍රණය වැඩි කළොත් සිදුවන්නේ කුමක්ද? ඔබ ලියා ගන්න දැන්. දැන් බලන්න මෙහෙමද කියලා ලියලා තිබෙන්නේ. සින් දන දෙක සාන්ද්‍රණය වැඩි කළොත් විභවය ඍණ 0.7 වෝල්ට් වඩා සංඛ්‍යාත්මකව අඩු වෙන්න ඕන. සංඛ්‍යාත්මකව අඩු වෙන්න ඕන. හොඳයි, සිං ධන දෙක ආයන සාන්ද්‍රණය අඩු කළොත් කුමක්ද වෙන්න ඕනේ? අඩු කළොත් බලන්න විභවය ඍණ 0.76 වෝල්ට් වලට වඩා සංඛ්‍යාත්මකව වැඩි වෙන්න ඕන. දැන් සිංක් ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝඩ විභවය සිංක් ධන දෙක අයන සාන්ද්‍රණය වැඩි කරනකොට අඩු වෙනවා. සින් ධන දෙක අයන සාන්ද්‍රණය අඩු කරනකොට වැඩි වෙනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝඩයක් තැනීම සඳහා භාවිතා කරනු ලබන ඕනෑම විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයක් සම්බන්ධයෙන් තත්වය මෙසේය කියා. නමුත් එහෙම වෙන්නේ නැහැ. විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය අඩු කරන සෑම විටම විභවය වැඩිවන්නේ නැහැ. ඒ වගේම විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය අඩු වැඩි කරන සෑම විටම විභවය අඩුවන්නේත් නැහැ. ඊට ප්‍රතිලෝම තත්ව තිබෙනු. හොඳයි, අපි ඒක පැහැදිලි කරගමු මෙන්න මේ විදිහට. අපි ගමු සම්මත කොපර් ඉලෙක්ට්‍රෝඩය. සම්මත කොපර් ඉලෙක්ට්‍රෝඩය ගමු. මේ තිබෙන්නේ ලියාගන්න සම්මත කොපර් ඉලෙක්ට්‍රෝඩේ මේ ප්‍රතිවර්ති ප්‍රතික්‍රියාවක්. කොපර් ඉලෙක්ට්‍රෝඩේ ප්‍රතිවර්තයයි. ප්‍රතිවර්තයයි. දැන් කොපර් ධන දෙක අයන ඉලෙක්ට්‍රෝන එකතු වෙලා කොපර් පරමාණු බවට පත් වෙනවා. කොපර් පරමාණු නැවත ඉලෙක්ට්‍රෝන ඉවත් කරමින් සියු ධන දෙක අයන බවට පත් වෙන්න පුළුවන්. දැන් මේකේ ඊ සම්මතාගයේ දීලා තිබෙනවා ධන 0.34යි. ධන 0.34යි. ඒ කියන්නේ දරුවනි සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව මෙය ධන ආරෝපිතයි. මා නැවත කීවොත් මේ සම්මත කොපර් ඉලෙක්ට්‍රෝඩය සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සම්බන්ධ කරලා අපි විද්‍යුත් රසායනික කෝෂයක් හැදුවොත් ධනාග්‍රය වෙන්නේ කුමක්ද? කොපර් ඉලෙක්ට්‍රෝඩය. කොපර් ඉලෙක්ට්‍රෝඩය ධනාග්‍රය වෙන්න නම් සිදු වෙන්න ඕනේ කුමක්ද? ඉලෙක්ට්‍රෝන ඌණ බවක් වෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන ඌණ වෙන්න ඕන ධන වෙන්න නම්. එහෙනම් මේ ප්‍රතික්‍රියාව කොයි පැත්තටද නැඹුරු? මේ ප්‍රතික්‍රියාව නැඹුරු ඉදිරියට. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව සාමාන්‍ය තත්ත්වයටදී සම්මත තත්ත්වයටදී ඔක්සිහරණය වීමට වැඩි නැඹුරුතාවයක් දක්වන ඉලෙක්ට්‍රෝඩයක් තමයි දරුවනේ කොපර් ඉලෙක්ට්‍රෝඩය. හොඳයි, එහෙමනම් දැන් මම විස්තර සෑහෙන විස්තර ප්‍රමාණයක් ඔබට කීවා. මා කීවා මේ ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රෝඩ විභවය මත පදනම් වෙලා මේ ප්‍රතික්‍රියාවේ සමතුලිතයේ කොයි පැත්තටද නැඹුරු වෙන්නේ කියලා. ඔබට කියන්න පුළුවන්ද? එහෙනම් මේ කොපර් ඉලෙක්ට්‍රෝඩේ විභවය Cu ධන දෙක අයන සාන්ද්‍රණය සමග විචලනය වෙන ආකාරය ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් සර්. සාමාන්‍යයෙන් කොපර් ඉලෙක්ට්‍රෝඩේ විභවය ධනාගයක්. ඔව්. අපි ඒක සඳහන් කරා. එහෙනම් කොපර් ඉලෙක්ට්‍රෝඩයේදී වැඩි නැඹුරුතාවයක් තියෙන්නේ කොපර් ධන දෙක අයන කොපර් බවට තැම්පත් වෙන්න. ඔව්. එහෙනම් කොපර් ධන දෙක සාන්ද්‍රණය ඉහළ යද්දී සමතුලිතයේ ඉදිරියට නැඹුරු වෙනවා. ඔව්. එතකොට කොපර් ධන දෙක සාන්ද්‍රණය ඉහළ යනකොට ධන විභවය අඩු වෙනවා. ඔව්. එලෙසම කොපර් ධන දෙක සාන්ද්‍රණය අඩු කරපුවාම ධන විභවය ඉහළ යනවා. ඔව්. හොඳයි. මම ටිකක් සවිස්තරව කියන්නම්කෝ. දැන් Cu ධන දැන් ඔබට ඔබ මතක් කරන සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ ඇතිවෙච්ච තත්ත්වයේ සමග සංසන්දනාත්මක ඔබ මේක සිතන්නට ඕනේ. දැන් බලන්න මේකේ මේ ප්‍රතික්‍රියාව Cu ධන දෙක අයන සාන්ද්‍රණය ඉහළ යනකොට ඉදිරියට නැඹුරු වෙනවා.
එතකොට කොපර් ඉලෙක්ට්‍රෝඩය ධන ආරෝපිතයි. ඉදිරියට නැඹුරු වෙනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌණ බව තව තවත් වැඩි වෙනවා. එතකොට ධන විභවය වැඩි වෙනවා. Cu ධන දෙකායන සාන්ද්‍රණය වැඩි කරන්න වැඩි කරන්න කොපර් ඉලෙක්ට්‍රෝඩේ විභවය වැඩි වෙනවා. කොපර් ඉලෙක්ට්‍රෝඩේ විභවය වැඩි වෙනවා. එහෙනම් කොපායන සාන්ද්‍රණය අඩු කරන්න මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාව පසුපසට නැඹුරු වෙනවා. ප්‍රතික්‍රියාව පසුපසට නැඹුරු වෙනවා. එතකොට ධන විභවය අඩු වෙනවා. බලන්න ලියන්න බලන්න. දැන් ලියන්න ඉක්මනට. Cu ධන දෙක සාන්ද්‍රණය වැඩි කළහොත් කුමක්ද වන්නේ? විභවය ධන 0.34 වෝල්ට් වලට වඩා මොකද්ද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕන සංඛ්‍යාත්මකව. Cu ධන දෙකායන සාන්ද්‍රණය අඩු කළහොත් කුමක්ද වෙන්නේ? ලියා ගන්න. කුමක්ද වෙන්නේ? විභවය ධන 0.34 වෝල්ට් වලට වඩා අඩු වෙන්න ඕන සංඛ්‍යාත්මක වශයෙන්. දැන් ඔබ දන්නවා, ඔබ දන්නවා ඩැනියෙල් කෝෂය හදලා තිබෙන්නේ සින්ක් ඉලෙක්ට්‍රෝඩයකින් සහ කොපර් ඉලෙක්ට්‍රෝඩයකින්. ඔබට එනම් වැඩි විද්‍යුත් ගාමක බලයක් ලබා ගන්නට අවශ්‍ය නම්, ඔබට වැඩි විද්‍යුත් ගාමක බලයක් ලබා ගන්නට අවශ්‍ය නම් කල යුක්තේ කුමක්ද කියලා ඔබ දන්නවා. එහෙනම් කොපර් ඉලෙක්ට්‍රෝඩේ Cu ධන දෙකායන සාන්ද්‍රණය පුළුවන් තරම් වැඩි කරන්නට ඕන. සින්ක් ධන දෙකායන සාන්ද්‍රණය පුළුවන් තරම් අඩු කරන්නට ඕන. මේ ඩැනියෙල් කෝෂේ පිළිබඳව අපි ඊළඟ පාඩමේදී වැඩිදුරටත් සාකච්ඡා කරනවා. ඩැනියෙල් කෝෂයක විද්‍යුත් ගාමක බලය කොහොමද විචලනය වෙන්නේ, සාන්ද්‍රණය විචලනය වන විට කියා අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අදහසින් අද පාඩමට මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට දරුවනේ ආයුබෝවන්.